Welcome to Fit Liners channel. Can ladies gain muscles? කාන්තාවන්ට muscles හදන්න පුළුවන් ද weight training කරලා. බලන්න මේ beach volleyball කණ්ඩායම. මෙයා gym එකක regularly training කරන කෙනෙක්. මේගොල්ලෝ මීටර 1500 දුවන කාන්තාවන් ක්‍රීඩකයන් පිරිසක්. මීටර 100 දුවන ක්‍රීඩිකාවන්. රිටිපැනීමේ ක්‍රීඩාවේ නිරත මේ ක්‍රීඩිකාවගේ ශරීරය දිහා බලන්න. මේ ඉන්නේ wrestling කරන කාන්තාවන් පිරිසක්. මෙයා weight lifter කෙනෙක්. මෙයත් වේට් ලිෆ්ටර් කෙනෙක්. බලන්න මේ දෙන්නගේ තිමුණ වෙනස. මේ කඳු නගින ක්‍රීඩිකාවක්, මවුන්ටන් ක්ලයිම්බර් කෙනෙක්. ඔයා මේ දකින්නේ වෘත්තීය කාය වර්ධන ක්‍රීඩාව කරන ක්‍රීඩිකාවන් පිරිසක්. මේගොල්ලෝ කෘත්‍රිම හෝමෝන, එහෙම නැත්නම් ස්ටෙරොයිඩ් අන්තරායදායක ස්ටෙරොයිඩ් හෝමෝන අරගෙන තමයි මේගොල්ලෝ මේ තත්ත්වයට ඇඟ ඩිවලොප් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කාන්තාවකටත් මසල්ස් හදන්න ඕන නම් ඒ වගේ කරන්න වෙයි. අද විස්තරේ ඒ පිළිබඳව. චැනල්ලකට අලුත්තන් මම කවුද කියලා දන්නේ නැත්තම් මම සංජීව රත්නායක ෆිට්නස් ලයිෆ්ස්ටයිල් ඇන්ඩ් වේට් මැනේජ්මන්ට් කන්සල්ටන්ට් ඉන්ටර්නැෂනල් පර්සනල් ට්‍රේනර්ස් ඇන්ඩ් ෆිට්නස් ඇකඩමි IPTFA කන්ට්‍රි ඩිරෙක්ටර්. එතකොට මම අද ඔයත් එක්ක කතා කරන්න යන්නේ විශේෂයෙන්ම කාන්තාවන්ට. දැන් ලේඩිස්ලා ජිම් එකට ගිහිල්ලා වේට් ට්‍රේනින් එක්සයිසස් කරාම, බරව සුලන ව්‍යායාම කරාම පිරිමියාගේ වගේම ලොකු මසල්ස් හැදෙනවද, මේ බල්ක් මසල්ස් හැදෙනවද, බොඩි බිල්ඩර්ස්ලා වගේ වෙයිද කියලා අපේ කාන්තාවන්ට ගොඩක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒ ගැන තමයි කතා කරන්නේ. රයිට්. මේ තියෙන්නේ ෆීමේල් මස්කියුලර් ඇනටමි එකක්. එහෙම නැත්නම් ලේඩි කෙනෙකුගේ කාන්තාවකගේ මාංශපේශී පද්ධතිය විදහා දක්වන ඡායාරූපය. එතකොට දැන් ඔයාලට පේනවා මේ මාංශපේශී සමූහයක් වගේ ස්කින් එක තියෙනවා. ස්කින් එකට යටින් වගේ ඇඩිපෝස් ටිෂු එක තියෙනවා. මේ දෙස්තරේ අන්න ඊට යටින් තියෙන මේ මාංශපේශී. එහෙනම් ශරීරයේ ඉතාමත්ම සමමිතිකව ඉදිරිපස, පසුපස, උඩ යට විදිහට මේ මාංශපේශීන් පිහිටලා තියෙනවා. මේ මාංශපේශී ක්‍රියාකාරීත්වයෙන් තමයි අපි එදිනදා ජීවිතයේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ. දැන් ඉස්සල්ලාම කතා කරමුකෝ පිරිමි කෙනෙකුගේ සහ කාන්තාවකගේ මාංශපේශී වල වෙනසක් තියෙනවද කියලා. ඇත්තටම පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ. උදාහරණයක් විදිහට පිරිමි කෙනෙකුගේ මාංශපේශීන් වල අර බල්කි ගතිය, එහෙම නැත්නම් අර වැඩුණු ගතිය, මාංශපේශීන්ගේ ඝනත්වය වැඩි. කාන්තාවගේ ටිකක් හීන්දෑරි දිගටි මාංශපේශීන් තියෙන්නේ. පිරිමියාගේ තරම්ම අර ගොඩක් ප්‍රසාරණය වුණු, එහෙම නැත්නම් ඝනත්වයෙන් වැඩි මාංශපේශීන් කාන්තාවන්ගේ දකින්න නැහැ. හැබැයි තියෙන 640කට වඩා ප්‍රධාන කංකාල පේශී skeletal muscles ඒ විදිහටම ඒ තැන්වල කාන්තාවන්ගේ තියෙනවා. රයිට්. හැබැයි පිරිමියාට සාපේක්ෂව අපි දන්නවා කාන්තාවක් 10%ක් විතර බොඩි ෆැට් වැඩි යගේ. ඊළඟට 10%ක් විතර පිරිමියාට සාපේක්ෂව ලීන් මාසල්ස්, මාංශපේශී පද්ධතියේ ඝනත්වය අඩුයි. ඒ නිසා කාන්තාවකට ට්‍රේනින් කරන්න ගියාම චූටි චූටි වෙනස්කම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම න්‍යූට්‍රිෂන් පැත්තෙන් ගත්තත් ප්‍රෝටීන් අවශ්‍යතාවය එහෙම පිරිමියෙකුට සාපේක්ෂව 10%ක් විතර අඩුයි. ඇමරිකන් කවුන්සිල් ඔන් එක්සර්සයිස් කියලා කියන්නේ ඇමරිකාවේ තියෙන ව්‍යායාම ශාරීරික යෝග්‍යතාවය පෝෂණය, එහෙම නැත්නම් මේ ෆිසිකල් ෆිට්නස් ෆීල්ඩ් එක පිළිබඳව නන් ප්‍රොෆිටබල් ඕගනයිසේෂන් එකක්. ඒගොල්ලන්ගේ තියෙනවා ගොඩක් කෝසස්. එහෙම මගේ මූලික අධ්‍යාපනය ශාරීරික යෝග්‍යතාවය සහ පෝෂණය පිළිබඳ ඒස් එකෙන් තමයි ලබා ගත්තේ. එතකොට ඔවුන් කියන විදිහට මාංශපේශී කාන්තාවකගේ අර පවර් අවුට්පුට් එක, එහෙම නැත්නම් ජව සම්පන්න බව පිරිමියන්ට සාපේක්ෂව අඩුයි. ඒකට හේතුවක් වෙලා තියෙන්නේ ඒගොල්ලෝ කියනවා මේ මොළය සහ මාංශපේශී පද්ධතිය අතර තියෙන සංයෝජනේ ක්‍රියාකාරීත්වයේදී ටිකක් හිමීට ක්‍රියාත්මක වෙන්නේ. එහෙම නැත්නම් මෝටර් නියුරෝන්ස්, චාලක ස්නායු ආවේග ගමන් කිරීම පිරිමියන්ට සාපේක්ෂව ටිකක් මන්දගාමී ස්වරූපයක් උසුලන නිසා ජව සම්පන්න බවින් අඩුයි කියලා. හැබැයි ඒ වගේම අර ප්‍රෝටීන් සංශ්ලේෂණය සහ හෝමෝන පද්ධතියේ තියෙන වෙනස නිසා කාන්තාවන්ගේ මාංශපේශීන් පිරිමියාගේ තරම්ම අධිවර්ධනය කිරීමේ අපහසුතාවයක් තියෙනවා. කාන්තාව ඔබේ සිරුරේ ප්‍රධානතම හෝමෝන දෙකක් වෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. ඒ ඔබේ අර කාන්තා ලාලිත්‍ය පවත්වාගෙන යන හයි බොඩි ෆැට් ලෙවල් එකක් තියාගන්න
ඩිම්බා ප්‍රජනන පද්ධතියේ ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය සඳහා ඉස්ත්‍රජන් සහ පොජෙස්ටරෝන් හෝමෝන අවශ්‍යයි. ඒ ගැන මම වෙන දවසක තව වීඩියෝ එකකින් කතා කරනවා. එතකොට ටෙස්ටොස්ටරෝන් කියන ප්‍රධාන හෝමෝනය කාන්තාවන්ගේ සිරුරේ ඉතාමත්ම සුළු වශයෙන් තියෙනවා. නමුත් පිරිමි කෙනෙකුගේ කිං ඔෆ් ඕල් හෝමෝන්ස් ප්‍රධානම හෝමෝනය වෙන්නේ ටෙස්ටොස්ටරෝන් හෝමෝනය. කාන්තාවන් අවුරුදු 45 විතර වගේ පහුවෙලා ආර්තවහරණයෙන් පස්සේ ස්වාභාවිකවම කාන්තාව සිරුරේ ටෙස්ටොස්ටරෝන් ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් ඊට අඩු වයසක් තියෙන කාන්තාවක් නම් එයාගේ ප්‍රධාන හෝමෝන දෙක වෙන්නේ ඉස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. මේ හෝමෝන දෙකෙන් මාංශ පේශීන් අධිවර්ධනය සඳහා එච්චර උදව්වක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා ජිම් එකට ගිහිල්ලා බය නැතුව ට්‍රේනින් කරන්න පුළුවන් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සයිසස්. ඒක හරිම වැදගත්. මම ජූටි උදාහරණයක් කියන්නම්. බලන්න මේ තියෙන්නේ ඔයාගේ හොඳු වැටපෙළ, එහෙම නැත්නම් ශරීරයේ ඍජුව පවත්වා ගැනීම සඳහා උදව් වෙන මේ ලෝව බැක් මාංශ පේශීන්, ස්පයිනල් එරෙක්ටර් මසල්ස්. එතකොට මෙතන පෙන්නනවා අපේ ඉන්ටෙස්ටිනිස්, අපේ ජීර්ණ පද්ධතිය සහ අනිකුත් අවයව වලට ඇතුලෙන් තියෙන ඩීප් මසල්ස්, හිප් ෆ්ලෙක්සර් මසල්ස් එහෙම මේ ඇතුලේ පෙන්වනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ මාංශපේශීන් ශක්තිමත් කරගන්න ක්‍රමයක් නැහැ. ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සයිසස් සහ අනිකුත් ශරීරයේ මාංශපේශීන්ගේ ඝනත්වය, තද බව, එහෙම නැත්නම් මසල් ටෝන් එක ඉම්ප්‍රූව් කරගන්න ව්‍යායාම කරේ නැත්නම්. ඒ වගේම තමයි ඔයාගේ ධන හිස්වල ආරක්ෂාව සඳහා, උකුල් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා මේ ඩීප් මසල්ස්, උඩ තියෙන ග්ලූටියස් මසල් එකට යටින් ගත්තොත් මේ වට පේනවා, ග්ලූටියස් මීඩියස් සහ ඒ මසල්ස්. එතකොට මේවා ශක්තිමත් වෙන්නේ නැහැ ඔයා ව්‍යායාම කරේ නැත්නම්. අනිත් එක තමයි ශක්තිවර්ධන ව්‍යායාම කරේ නැත්නම් ඔයාට තර්ජනයක් තියෙනවා, ඔස්ටියෝපොරොසිස් සෑදීමේ අවදානම. අස්ති ඝනත්වය වැඩි කරගන්න ස්ට්‍රෙන්ත් ට්‍රේනින් එක්සයිසස් හරිම වැදගත්. ඒ නිසා බය වෙන්න එපා, ඔයා වේට් ට්‍රේනින් එක්සයිසස් කරා කියලා ඔයාට බොඩි බිල්ඩර් කෙනෙකුගේ, කාය වර්ධන ක්‍රීඩකයෙකුගේ වගේ ඉතාමත්ම හැටි දැඩි ශරීරයක් ලැබෙයි කියලා. ලෝකයේ 11ක් කාන්තාවෝ ඉන්නවා ෆාස්ට් ට්විච් මසල් ෆයිබර්ස්, වේගෙන් ක්‍රියාත්මක වෙන මාංශපේශී සහිල වැඩි ප්‍රමාණයක් සහිතව මාංශපේශී පද්ධතිය නිර්මාණය වෙලා තියෙන සහ අර මං කිව් විදිහට ස්නායු පේශී සමායෝජනේ ඉතාමත්ම වේගෙන් සිද්ධ වෙන කාන්තාවෝ. අන්න ඒගොල්ලෝ තමයි ඔයා දැකලා තියෙන්නේ ක්‍රීඩා තරඟවල මීටර් 100 200 පිහිනුම් තරඟවලින් ජයග්‍රහණය කරන, ඇඟවල් හොඳට හැඩි දැඩිව හැදිලා තියෙන කාන්තාවෝ. එයයි බොහොම අඩු ප්‍රතිශතයක් ලෝකේ ජීවත් වෙන්නේ. ඒ නිසා බය වෙන්න එපා, මම නැවතත් කියනවා වේට් ට්‍රේනින් එක්සයිසස් කරන්න. ඒ නිසා කාන්තාවන්ගේ සිරුරේ ශක්තිමත් භාවය සඳහා, මනා හැඩය පවත්වා ගැනීම සඳහා වේට් ට්‍රේනින් එක්සයිසස් හරිම ඉම්පෝර්ටන්ට්. ඉතින් ඒ නිසා ව්‍යායාම කරන්න ගියාම මතක තියාගන්න පිරිමි එක්සයිසස් සහ ගැහැණු එක්සයිසස් කියලා වර්ග දෙකකුත් නැහැ. බෙන්ච් ප්‍රෙස් නම් බෙන්ච් ප්‍රෙස් තමයි, බයිසෙප් කර්ල්ස් නම් බයිසෙප් කර්ල් තමයි. ඒ නිසා මේ ව්‍යායාම වල වෙනසක් නැහැ. ඔයා මාංශපේශී පද්ධතියේ තානය, මසල් ටෝන් එක, ඒ ඝනත්වය තියාගන්න බය නැතුව වේට් ට්‍රේනින් එක්සයිස් කරන්න. පිරිමි අයත් ගොඩක් ලොකු මහන්සියක් ගන්නවා හાર્ඩ් වේට් ට්‍රේනින් එක්සයිස් කරලා ප්‍රමාණවත් තරම් ප්‍රෝටීන් සහිත ආහාර අරගෙන දිගටම අකණ්ඩවම ට්‍රේනින් කරලා මේ මසල් මාස් එක මේන්ටේන් කරගන්න. මොකද ශරීරය තියාගන්නේ නැහැ අපි පාවිච්චි කරන තරමට තමයි මාංශපේශී පද්ධතිය එයා පවත්වගන්නේ. ඉතින් ඒ නිසා කාන්තාවකගේ ස්වාභාවිකවත් මාංශපේශී ඝනත්වයත් අඩුයි නම් පිරිමියාට සාපේක්ෂව, හෝමෝන පද්ධතියේ තියෙන වෙනස නිසා මාංශපේශී අධිවර්ධනය වෙන්නේ ඉතාමත්ම සෙමින් සහ ඒ සඳහා ලොකු කාලයක් ගත වෙනවා නම් ඔයාට කිසිම හේතුවක් නැහැ බය වෙන්න. සාමාන්‍යයෙන් ඔයා හොඳ රෙගියුලර් වේට් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් මාසයක් කරත් ග්‍රෑම් 250ක් 450ක් අතර ප්‍රමාණයක් තමයි ඔයාට මසල් වේට් එක ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කියලා ඇමරිකන් කවුන්සිල් ඔන් එක්සර්සයිස් කියනවා. ඉතින් ඒ නිසා බය වෙන්න එපා වේට් ට්‍රේනින් එක්සර්සයිස් කරන්න. ඔයාගේ ශක්තිය සඳහා අනිවාර්යයෙන්ම බය නැතුව වේට් ට්‍රේනින් එක්සර්සයිස් කරන්න අදම පටන් ගන්න. ඒ නිසා හොඳ ෂෙඩියුල් එකක් හදාගෙන සතියේ දවස් 3ක් ඔයා අඩුම ගානේ පැය භාගයක් ස්ට්‍රෙන්ත් එක්සයිසස් කරොත් මම දන්නේ ලස්සන ශරීරයක්, ශක්තිමත් ශරීරයක්, නිරෝගී ශරීරයක් ඔයාට පවත් ගන්න පුළුවන්. එහෙනම් නිරෝගීව හැඩට ඉන්න වේට් ට්‍රේනින් එක්සයිසස් බය නැතුව කරන්න. මම ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාව හම්බ වෙනවා. සෝදායි අනාගතේ.